ඔන්නේ ආලුවනේ වෙනද වගේ මාදත් පාරදිගේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන යන දෙයක් ගැන ඔයාට පුංචි අදහසක් දෙන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලලා මේ ගැන ඔයාට දැනෙන දේත් අපිට කියන්න අමතක කරන්න එපා. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඩාලින් සාලි ටිකක් හොයාගන්න සෑහෙන කාලයක් තිස්සේ ලොකු ගේමක් දෙනවා. ඒත් ඒ කිසිම වෙලාවක බණ්ඩව රවට්ටලා ඩාලින්ට සල්ලි ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද ඩාලින්ට සල්ලි දීලා බේරෙන්න බෑ කියලා බණ්ඩ දන්නවා. එක දෙයක් කියන්න එපා කියලා යාට සල්ලි කියක් හරි දුන්නොත් තව රහසක් කියනවා කියලා බය කරලා හරි ආයෙම සල්ලි ඉල්ලන කෙනෙක් නේ ඩාලින් කියන්නේ. ඉතින් ඒ ගැන බණ්ඩට හොඳට අත්දැකීම් තියෙන හින්දා දැන් බණ්ඩගෙන් නම් ඩාලින්ට සල්ලි ගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඩාලින් දැන් සරණිව බය කරලා සල්ලි ගන්න හදන්නේ. ඩාලින් නම් හිතාගෙන ඉන්නේ මෙදා පාර ඒ වැඩේ හරියටම හරියනවා කියලා. ඒත් ඩාලින්ට ඒ සල්ලි ගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි බණ්ඩ පොලිසියේදී මේ ගේම් සේරම පිටිපස්සේ එක්තරා මහමුලකාරයෙක් ඉන්නවා කියලා පොලිසියට කියනවා. ඉතින් ඒකත් එක්ක ඩාලින්ට එයා සරණිගෙන් ඉල්ලපු සල්ලි නම් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. බණ්ඩගේ ඒ ගේම් එකත් එක්ක ඩාලින්ට එයා හිතුවේවත් නැති තවත් ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා. ඉතින් බණ්ඩ මේ විදියට පොලිසිය අයට මේ ගේම් එක පිටිපස්සේ ඉන්නවා කියලා කියන මහමුලකාරයා කවුරු වෙන්න පුළුවන්ද? ඒ ගැන ඔයාට දැනෙන අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න.